හැමෝම follow කරන අලුත්ම trend එක. Ebony trending media. සුබනක්තලක් වේවා. Fintrex Finance විශ්වසනීය මූල්‍ය නවාතන. මම මිලින්ද ප්‍රේමරත්න සාමාන්‍ය පුරවැසියෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. පහුගිය දවසක පෑලිගොඩ ප්‍රදේශයේ අවන්හලකදී මගේ නෝනා ගෑස් කාන්දු ඉක්මීමෙන් ප්‍රපතර විදියට තුවාල සිද්ධ වුණා. ජාතික රෝග වලට ඇතුළත් කරා. දැන් සුවය ලැබෙමින් සිටිනවා. හැබැයි ප්‍රකෘති තත්ත්වයට ගන්න බෑ. මොකද මූණ පිච්චිලා අතපය පිච්චිලා දැන්ටවත් ස්කින් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එම තම බද්ධ කිරීම කරගෙන යනවා. දැන්ට ඇහි පැත්තක් පේන්නේ එක පැත්තක් පේන්නේ නැහැ. අනිත් පැත්ත ශ්‍රවණාබාධයක් තියෙනවා. ඒ වගේම ශ්වසනාබාධයක් තියෙනවා. විශේෂයෙන් අපි බය ඉන්නේ. මමත් පුතත් දුවත් වරින් වර ඒ දුන්නා ගාඩ් කරගෙන තමයි ඉන්නේ එළිවෙන තෙක්. මම මේ පිළිබඳ කම්ප්ලේන් එකක් කරා පාරිභෝග අධිකරණ සහ හියුමන් රයිට්ස් කමිෂන් එකට. අද පාරිභෝග අධිකාරියේ කැඳවීමක් කරා පළවෙනි වතාවට ගෑස් සමාගමත් එක්කලා සාකච්ඡාවකට. මම මේ මොහොතේ සමුනාංශලට කියන මේ රටේ ජනතාවට ගෑස් සමාගම අන්දි වන්දි ගෙවනවා කියලා කියන්නේ බොරු. ඒක අමූලික බොරුවක්. අද ආපෘෂ්ඨ නිලධාරි තුන්දෙනා අපි බලාපොරොත්තු වෙන්නේ චයර්මන් මහත්තයයි කියලා ඉවරලා. ඒ චයර්මන් මහත්තයා ආවේ නැහැ. අපේ ගෙදරට එනවා කියලා චයර්මන් මහත්තයාගේ සෙක්‍රටරි කෙනෙක් පසින්දු කියලා පුජ්‍යලෙක් කතා කරා. ඒ පුජ්‍යලයාත් බොරුව කරේ. ගෙදරට ආවේ නැහැ. මෙතෙන්ට ආවෙත් නැහැ. මෙතෙන් නෙවුවේ සාමාන්‍ය අර මීටත් වැඩි මං හිතනවා හොඳයි ආරක්ෂක අංශයේ සෙකියුරිටි ගාඩ්ලා තුන්දෙනෙක් කිව්වා නම්. මොකද මේ තුන්දෙනාට කිසිම දෙයකට උත්තර දෙන්න බැරුව ගියා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ඇමතිවරු මේක විහිළුවකට ගන්න තියෙන අපේ වේදනාව අපේ කඳුල මේ මිනිස්සු විහිළුවකට ගන්නගෙන තියෙන්නේ. මගේ දරුපාවළු විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ වුණාට ඒක ඇමතිවරෙක් කියන මේ ගෑස් කාන්තාවලංගේ ගෑස් තියෙනවලු. කාන්තාවලංගේ කොහෙද ගෑස්? එයාගේ නෝනට ඇති ගෑස්. දැන් එයාගේ නෝනත් ගැහණියක් නේද? එයාගේ අම්මත් ගැහණියක් නේද? මෙයා ආවේ හොඹස් කටකෙන් නෙමෙයි නෙමෙයි නේද? අප කරුණාකර මේ ගෑණිකෙකු වටනාකම කතා කරන මේ ඇමතිවරයත් දන්නේ නැත්තම් එන්න මගෙත් එක්ක අර නාගහක් යටට වෙලා පුළුවන් කතා කරන්න පාර්ලිමේන්තු ඉස්සරහ අර අර තියෙන මේ සිමෙන්ති බැම්මක් උඩ ඉඳලා ගැහණිකි වඩනාගම කතා කරමු. තමුන්ගේ අම්මට නිගා කරන මේ වෙන ඇමතිවරුද? www.headlinenews.lk බලමු ඉදිරියෙන්.